සුභ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම නිශාදී ගුණවර්ධන ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ජනාධිපතිවරණයට නිදහස් පක්ෂින් අපේක්ෂකේ ලංගමයට ගෙන ආ නව බස් රථ ජනසතු කිරීම අගමැති ප්‍රධානත්වේ අධිතාක්ෂණික සංනිවේදන මධ්‍යස්ථානයක් වැටලී අනුර සීනා නායකට අධිචෝදනා යුරෝපීය උණුසුම් වේ චීනෙන් ගෙන් වූ නව බස් රථ නවයක් අධිවේගී මාර්ගවල දහවණේ සඳහා අද එක් කෙරුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උයි එම කටයුතු සිදු කෙරුණේ මගී ජනතාවට වඩාත් ක්‍රමවත් සේවාවක් සැපයීමේ අරමුණින් නවීන පහසුකම් වලින් යුතු බස් රථ දහවණේට එක් කෙරෙනවා නාරාහෙන් පිට ශාලිකා ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම බස් රථ නිරීක්ෂණයට ලක් කළා අනතුරුවයි අධිවේගී මාර්ගවල දහවණේ සඳහා නිල වශයෙන් එම බස් රථ එක් කෙරුණේ මෙහිදී අදහස් දක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ප්‍රමිතියෙන් යුතු බස් රථ 2000ක් ඉදිරියේදී ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි පොදු ප්‍රවාහනයේ අපේ රටේ මහ ජනතාව ඉවත් වෙලා තියෙන්නේ අපේ ප්‍රවාහනයේ තියෙන අඩුපාඩුකම් නිසා මේ බස් රටද එහෙම නැත්නම් දුම්රියද මේ සියලුම අංශවල තත්ත්වය කවදාවත් අවුරුදු 30කට 40කට දියුණු වෙලා නැහැ කියලා විශේෂයෙන්ම බස් සේවාව සාමාන්‍ය බාල බස් එකක්වත් ගේන්න බැරි වෙන්න අපි නීතිය තද කරනවා අපිට දැනට බස් 4000ක් විතර අවශ්‍ය වෙනවා අපේ ඇණිය තර කරගන්න නමුත් එතරම් බස් ප්‍රමාණයක් අපිට ගේන්න ශක්තියක් නැහැ ඒක ඉන්න තමයි අපි කල්පනා කරේ මූලික පියවර හැටියට අපි බස් 2000 ගන්නලා මේ බස් 2000 මේ රටේ හැම ප්‍රදේශයකම යොමු කරන ගමන් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම නගරවල ප්‍රවාහනයේ තියෙන මේ බස් ප්‍රමාණයත් එක්ක ඒ ආබාධිත මේ රටේ මහ ජනතාවට Tamanට කරදරයක් නොවි ප්‍රවාහන කටයුතු කරගෙන යන්න රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා මේක විශේෂ දවසක් වෙන්නේ මේ බස් රථ ගමනාගමන මණ්ඩලයේ ඒ දීපෝවල මුදල් වලින් අත්පිට මුදල් ගෙවලා ගත්ත බස් රථ නිසා එක බස් රථයකට මිලියන 17.1ක් 1 කෝටි 71 ලක්ෂයක් වියදම් වෙලා තියෙනවා මේ බස් රථ නමයට මිලියන 153කට ආසන මුදලක් වියදම් වෙලා තියෙනවා මේ ලංකා ගමනාගමන මණ්ඩලය හැම වසරේම ජනසතු කෙරුවාට පස්සේ මම හිතන්නේ හැම වෙලාවෙම කියන එකක් තමයි මේ සේවකයෝ අවම පහසුකම් යටතේ උපරිම සේවයක් කරන සේවකයන් පිරිසක්. අපි බාරගත්තු සේවක 36700ක් හිටියා. බස් රථ 5500යි දවසට ධාවනය වුණේ. 2015 අපි මේක බාරගත්තු දීපෝ 106.79ක පඩි ගෙවලා තිබුණේ නැහැ. සේවකයන් අනුසාරයෙන් බාරගාන මුදල් ගෙවලා තිබුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ පඩි ගෙවන්නේ නැති තත්ත්වය තුළ මේ වන විට සියලුම දීපෝවල වෙලාවට පඩි ගෙවනවා. මම ඉතාමත්ම සන්තෝෂයෙන් කියනවා සෑම ඩිපෝයකම මේ වගේ බස් ගන්න රුපියල් කෝටියකට වැඩිය ස්ථිර තැන්පතු තියෙනවා. අපිට දැන් සාමාන්‍ය තත්ත්වේ පාත්ව කරගන්න පුළුවන්. ඉතිහාසයේ පළවෙනි වතාවට 2017 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ 160 කෝටි 80 ලක්ෂයක ලාභයක් ලැබුවා. මෙහෙයුම් ලාභයක්. පසුගිය වසරේ කෝටි 200ක මෙහෙයුම් ලාභයක් ලැබුණා. නමුත් අපි පසුගිය වසරේ රුපියල් 13500 උපරිම බෝනස් මුදල්. ඒ කියන්නේ තාජ් මේ වගේ ආයතනයක සංස්ථාක මණ්ඩලයක බෝනස් දෙන්න පුළුවන් 13500යි. ඒ 13500 අපි ලබා දුන්නා. මේවර මිලියන 200ක් දැක්කලා තියෙනවා. විශේෂයෙන්ම ඩිපෝ ප්‍රතිසංස්කරණය කරා. ඒකත් දැන් අපි කරගෙන යනවා. ජනතා විමුක්ති පෙරමුණ කලුතර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම පානදුරේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු එම පෙරමුණේ නියෝජිතයන් මෙහිදී අදහස් දැක්වුවා. ජාතිවාදීන් දේශපාලන වසාගෙන හිටියා. හැබැයි ජාතිවාදයෙන් හැමදාම වහගෙන ඉන්න බෑ. ඊට වඩා බරපතලයි ප්‍රශ් සමාජ ප්‍රශ්න. දැන් මහින්ද රාජපක්ෂ මොකද්ද? මහින්ද රාජපක්ෂට තමන් අවශ්‍යම ජාතිවාදයේ පාරවල ලක් වෙලා තියෙන්නේ. ඔබට මතක නම් මහින්ද පැරදුනාට පස්සේ පහුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද කල්පනා කරා පැරදුනේයි දෙමළ ඡන්ද ගන්න බැරි වුණා. මුස්ලිම් ඡන්ද ගන්න බැරි වුණා. ඒක පැරදුනේ. සෑය උත්සාහ කරා පහුගිය කාලෙ මොකද්ද? තමන්ට අහිමිච්ච මුස්ලිම් ජනයා අදිනා ගන්න පහුගිය කාලේ විශාල උත්සාහයක් දැක්. නැති කරේ කවුද? ළඟම ඉන්න ගෝලයා හනුමන්ත වගේ කහදෙක් ඉන්නෝනේ. මිනිහ නැති කරේ මිනිහ ගිනි තියන්න විතරයි එසා දැන් මිනිහක් බැන බැන ඉන්නේ එසා මහින්ද රාජපක්ෂ මලගේ තත්ත්වය හොඳ නැහැ අපේක්ෂක හොයාගන්න බෑ තාම කියන්න බරුව ඉන්නු තමන්ගේ පක්ෂය තුල ඒකලතාවය හදාගන්න බරුව ඉන්නු අද මහා ලොකුට කයිවරු ගහන පුරු දේශ ප්‍රේමයක් පවා කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2007 මැයි මාසෙදී එදා ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපති රොබර්ට් ඔබ්ලේක් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක ඒ ගිවිසුම අත්සන් කරේ ආරක්ෂක හරස් සේවා ගිවිසුම එක්සා ගිවිසුම ඒක ඉස්සල්ලාම අත්සන් කරේ කවුද ගෝඨාභය රාජපක්ෂ ඒක ඉතා පැහැදිලිව තියෙනවා ඇමරිකා විද්වන් හමුදාවට නාවික හමුදාවට පාබල හමුදාවට
අවශ්‍ය නම් ලංකාව තුල తాවකාලික හමුදා කඳවුරක් පවත්වාගෙන යන්න. ඒකට ඉඩ දෙන්න ලංකාවේ ආණ්ඩුව එකඟ වෙනවා. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් අද දීප ව්‍යාප්තව වැඩසටහන් රසක් ක්‍රියාත්මක වෙනවා. අද දිනේ වෙනුවැත්තේ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් සඳහායි. පසුකිය 23 වෙනිදා ක්‍රියාත්මක කළ ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය ගත වූ දින කිහිපය තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඒ අනුව පාසල් ආගමික ස්ථාන රාජ්‍ය ආයතනෙමින්ම රාජ්‍ය නොවන ආයතනද සහභාගී කර ගනිමින් විවිධ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැඟුණා. මතට එරෙහි පුළුල් මහජන පෙළ ගැස්මක් ඇති කිරීම සඳහා මෙම ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නැඟවෙනවා. එහි තේමාව වී ඇත්තේ නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමට මරණ දඬුවම යන්නයි. मे अतर मद्रव्य भावित सह नीति विरोधी प्रवाहनेट एरिव जात्यांतर दिने तेमा करगनिमीन मेदिरिगिरिय जातिक पासले दरुवन दनुवत्किरिमी वेडसटहन क्रियात्मक वुना ए पेवत्तुने उतुरु मेदपलात आंडुकार सरत एकनायक महतागे प्रधानत्वेन एहिदी मद्रव्य भावितेन मिनिस जीवितवलट सिदुवन हानिय नाट्यानुसारेन रंग दक्वमिन पासल दरुवन दनुवत् कला मे अतर ईए कुलोन्नावे पवती मद्रव्य निवारण वेडसटान कदी जनाधिपति तुमाद अदहास पलकला आद आईटीएन हत्वेनी पै वेडसटान टेकु आरक्षक अमात्याशे अतिरेक लेकं डब्ल्यू ए कुलसूर्य महता मद्रव्य निवारण वेडसटान संबंधेन अदहास पलकला මද්‍රව්‍ය වලට ඇදලා යන විශාල මුදල ඉතුරු කරගත්තොත් ඒ මුදල් අපේ ජනතාවගේ පවුල් වල දියුණුවට රටේ දියුණුවට යොදා ගන්න පුළුවන් විශේෂයෙන්ම පුනෘත්ථාපනය හා ප්‍රතිකාර සඳහා විශාල මුදලක් රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැය කරනවා ඉතින් මේ මුදල් ඉතුරු කරගත්තොත් ඒ මුදල් අපට පහසෙන්ම අපේ රටේ සංවර්ධන කාර්යයන්ට යොදව ගන්න පුළුවන් ඒ නිසා මගේ කාරුණික ඉල්ලීම විශේෂයෙන්ම අපි සියලු දෙනා එකතු වෙලා මේ මද්‍රව්‍ය පිටු දකිමු හෙට දින වෙන් වී ඇත්තේ මද්රව්‍යයට ඇබ්බැහි වූවන් පුනෘත්ථාපනය සඳහා වූ ප්‍රමුඛ වැඩසටහන් වෙනුවෙන් මෙහි අවසන් සමුළුව ජූලි මාස 1 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් රටවල ආංශික අධීක්ෂණකාරක සභාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා මේ පිළිබඳ වැඩිදුරතුරු ගෙනෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින අපනියෝජිත ඖෂධ ප්‍රියංකර අද 2010 කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ නිවේදනය යටතේ හදිසි නීතිය මසකින් දිර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිවේදනය කතානායකතුමා විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබුවා ඉන්පසු ලිපිලේඛන ආදී පිළිගැන්වීමේදී අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛනය සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඇතුළත් වූ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ සෑම දරුවෙකුටම හොඳ පාසලක් මෙන්ම ළමුන් ඇතුළත් කිරීම සුමටව සිදු කිරීම මෙහි අරමුණ බවයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කළේ මේ පිළිබඳ විවාදයක් ලබා දිය හැකි බවත් එය හෙට දිනේ ඌවද ලබා දිය හැකි බවයි මේදී අදහස් දක්වූ කතානායක ජයසිරි මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී සුරක්ෂිත රටවල මෙම කමිටු සාර්ථක ලෙස සිදුවන බවද ආංශික අධීක්ෂණ කාර්ක සභාවල සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන බවයි. ඉන්පසු ස්ථාවර නියෝග 22 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේ විදුලිය මිලදී ගැනීම හා විදුලි මිල තීරණය කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට තිබෙන බවත් එය අමාත්‍යවරයා යටතට ගැනීමට යන බව යන කාරණා සම්බන්ධවයි. එෙහිදී අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ අපට අවශ්‍ය පාරිභෝගික ආරක්ෂා කිරීමට බවයි. හදිසි විදුලි මිලදී ගැනීම නිසා දැඩි ආර්ථික බලපෑමක් ඇති වූ බවත් විදුලි බල ශක්ති ක්ෂේත්‍රයට අමාත්‍ය මණ්ඩලයේ හා රජයේ ඍජු අධීක්ෂණයක් අවශ්‍ය බවත් අවධානය යොමු වී ඇති බවත් දැන්වත් අප සැම එකතු වී මෙය නිවැරදි කිරීමට කටයුතු කළ යුතු බවත් රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා. අද දිනේ විවාදයට ගැනීම නියමිත හදිසි නීතියේ වසකින් දීර්ඝ කිරීමේ විවාදයයි. විවාදය ආරම්භ කරනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරජය මහතායි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශය ගැනීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. මම ඖෂධ ප්‍රියංකර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ස්තුති ඖෂධ තොරතුරු ගැනීම සම්බන්ධයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයන් යලි වර්ජනීයක නිරත වන බව පවසනවා කෙසේ වෙතත් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් වර්ජන ක්‍රියාමාර්ග ගත නොහැකි බවයි අවධාරණය කෙරෙන්නේ තම ඉල්ලීම් දිනා ගැනීමට තමන් අපහසුතාවට පත් කිරීම බෙහෙවින් අසාධාරණ බවද දුම්රිය මගින් චෝදනා කරනවා මෙතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම යටතේ විශ්‍රාමික දුම්රිය සේවකයන් යලි සේවයට බඳවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව විශ්‍රාමලත් දුම්රිය එන්ජින් රිය දුරන් දුම්රිය නියාමක වරුන් දුම්රිය ස්ථානාධිපති වරුන් සංඝ පරීක්ෂක වරුන් සහ මාර්ග පරීක්ෂක වරුන් යලි සේවයට එක් කරගෙනනවා.
ඔවුන් බඳවා ගැනීම උත්සවයේ නාරහන් පිට ශාලිකා ශාලාවේදී හෙට පැවැත්වෙන බවයි අමාත්‍යංශයේ පවසන්නේ. ශ්‍රී ලංකාව හා ජපානය අතර අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. හොඳ අවස්ථාවක් ලංකාවට ලැබිච්ච ඒ වගේම අපි රජයක් විදියට අත් කරගත්තු සුවිශේෂී ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා මේ ජපානය සමග මේ අවබෝධතා ගිවිසුම අත්සන් කරන්නට යෙදීම රැකියා ක්ෂේත්‍ර 14ක් යටතේ අපට මේ සඳහා ශ්‍රමිකයන් යැවීමේ පහසුකම අපට උදා වෙලා තියෙනවා එතකොට මූලික සුදුසුකම් මොනවද සාත්තු සේවයට යන්න නම් සාත්තු සේවයේ පිළිබඳ ඉගෙන ගන්න හෝටල් ක්ෂේත්‍රයට යනවා නම් හෝටල් සේවයේ පිළිබඳව සහතික සමස්තයක් විදියට ගත්තහම මේ තරුණ තරුණියන් සියලු දෙනාම ජපන් භාෂා ප්‍රවීණ ගත්තු මාහැංගි අවස්ථාව මේක දේශපාලන ගුණ්ඩු බවට පත් කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ මේක අපි හදලා දීලා තියෙන්නේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හොඳ අවකාශයක් හදන්න ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී නාවික හමුදාව සිදු කළ වැටලීමකදී බීඩිකොළ සහ කේරළ ගංජා විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. බන්නාරම සනි විලේජ් ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම බීඩිකොළ පාර්සලයක් තුල අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. බීඩිකොළ තොගය ඉදිරි විමර්ශන සඳහා යාපනයේ රේගුන් නිලධාරී කාර්යාලයට බහර කෙරුණා. මේ අතර තලිමන්නාරම කහටස්පත්තිරි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18ක් සමග ඩිංගි යාත්‍රාවක් සොයා ගැනුණා. මෙම යාත්‍රාව සහ දෙහිවර අම්පන් ඇතුළු අත්අඩංගුවටකත් බහඬ පෙසාලි පොලිසිය වෙත බහර දී තිබෙනවා. දේති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළ තුන් දෙනෙකු ඩෙල්ෆ් කුවින්ත වාඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. මෙම ශ්‍රී ලාංකිකයන් තුන්දෙනා දෙහිවර යාත්‍රාවක් මගින් මෙරටට පැමිණීමට උත්සාහ කළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. වවුනියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් ඉදිරි පරීක්ෂණ සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත බහර දී තිබෙනවා. නීති විරෝධීව පවත්වාගෙන ගිය අධිතාක්ෂණ සංනිවේදන මධ්‍යස්ථානයක් වැටලීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම මධ්‍යස්ථානය සොයා ගැනුණි. ව්‍යාජ ලිපිලේඛන සකස් කර ලබාගත් සිම් කාඩ් පත් 2000ක්, ජංගම දුරකථන 36ක්, අන්තර්ජාල සංවේදන උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු උපකරණ රැසක් මෙහිදී බී සොයා ගැනුණා. පිලිපින ජාතික කාන්තාවක සමග සැකකරුවන් 3 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාවට අදාළව ගොනුකර තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේ. ඒ අනුව අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20කින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ. මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇති අතර අධිකරණයේ සිතාසි මත ඔහු අධිකරණයේ පෙනී සිටියා. එදී විත්තිකරුවන්ට මහාධිකරණය අධිචෝදනා බහර දුන්නා. අනුර සේනානායක මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහාධිකරණය නියෝග කළා. සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද මහාධිකරණය නියෝග කළ අතර යම් හේකින් ඇප කොන්දේසි කරන්නේ නම් අප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි විනිසුරුවරයා අවධාරණය කරේ. මෙම නඩුව ඔක්තෝබර් මාස 23 වනදා විභාගයට ගැනීමට මහාධිකරණය නියෝග කළා. වසීම් තාජුදීන්ගේ ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබා දීමේ චෝදනාව සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වන වගන්ති යටතේ නීතිපතිවරයා අනුර සිරණායක මහතාට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.
ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග්‍රන්ථ කතුවරයා ලෙස ඇමරිකාවේ Google ආයතනයේ නම් කළ වයංගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ ඉසුරු අරුණෝදය සිසුවාට උපහාර පිදීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. වයංගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ 4 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු අරුණෝදය නාකන්දල සිසුවා ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග්‍රන්ථ කතුවරයා ලෙස ඇමරිකාවේ Google ආයතනයේ පසුගියදා නම් කළා. එම සිසුවාට උපහාර පිදීමේ උත්සවයක් ප්‍රවීණ ලේකක හෙන්රි වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වයංගොඩ ශාන්ත මරියා විද්‍යාලයේදී පැවැතුණා. ඉසුරු අරුණෝදය ජාතික වනෝද්‍යානයේ සිදු කළ ගවේෂණයකින් අනතුරුව හොරගොල්ල ජාතික වනෝද්‍යානය හා එහිදී අප අවට හමුවන සතුන්ගේ අසිරි නැමැති ග්‍රන්ථය රචනා කළා. එහි ඉංග්‍රීසි පිටපත Google ආයතනය මගින් අන්තර්ජාලය පළ කර තිබෙනවා. ලෝකයේ ලාබාලතම ග්‍රන්ථ කතුවරයා ලෙස Google ආයතනය මීට පෙර නම් කර තිබුණේ ඇමරිකා ජාතික සිසුවෙකුයි. වයංගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති BDIK කරුණාරත් මහතා ඇතුළු පිරිසක් උපහාර උත්සවයට සහභාගී වුණා. මම කුඩා කල සිටම සත්තුන්ට ගොඩක් ආසයි, ගස්වල වලට ආදරෙයි. ඊට පස්සේ මට හිතුණා ඒ ගැන පොතක් ලියන්න. මගේ පොත ලියන්න මගේ තාත්තා, අම්මා, ඉස්කෝල කුස අපේ තාත්තගේ ගෝලයෝ ගොඩාක් උදව් කළා. ඒ හින්දා මම ඒගොල්ලන්ට ගොඩක් ස්තුති වෙනවා. ඒ හින්දාම තමයි මම මේ ලෝකේ පළවෙනි රෑන්ක් එක අරන් තියෙන්නේ. ඒ හින්දා මට ගොඩාක් සතුටුයි. කුඩා කාලේ ඉඳන්ම එයාගේ මම විශේෂ හැකියාවන් දුටුවා. එයා හැමතිස්සෙම සත්තු ගැන හරි විමසිලිමත්ව බලන්න පටන් ගත්තා. සත්තු ඇඳා, නම් ලිව්වා, නම් ඇහුවා. ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකරන රජයේ කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ අතුරු තවත් සංවර්ධන පුවත් කිහිපයක් තොරතුරු දැන්. ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකරන රජයේ කාර්යාල සංකීර්ණය සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 735ක් මහල් හයකින් සමන්විතව මෙය ඉදිකරනවා. පුස්තකාල, දේශන ශාලා, ආපන ශාලා, රත ගාල වලින් සමන්විතවයි කාර්යාල සංකීර්ණය ඉදිකරන්නේ. ගාල්ල කොටුව ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ සියලු කාර්යාල මෙම ස්ථානයේ පිහිටුවීමට නියමිතයි. පයාගල මාඩියල මුල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරනවා. වැය කරන මුදල රුපියල් ලක්ෂ 320ක් පළමු අදියර යටතේ කිලෝමීටර 3කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා. පිනිදිය මුල්ල පහළ වඩුගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට මෙම මාර්ගය සංවර්ධනය තුලින් සෙත සැලසෙනවා. රන්මාවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ ගලගෙදර මැදගම දෙහිදෙනිය පොහොලියද්ද මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කරනවා. රුපියල් ලක්ෂ 220ක් මේ සඳහා වෙන් කර තිබෙනවා. අනුරාධපුර, තලාව, ජයගඟ, වලේකඩේ මාර්ගයේ සිට නෙළුම් තෝට්ටම දක්වා මාර්ගය කැටගල් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවරුණා. කුමාර එළිය ගම්මාන 3, ගම්මාන අංක 1, ගම මැද පාර කුමාර එළිය නෙළුම් තෝට්ටම හරහා තලාව දක්වා දිවෙන කෙටිම මාර්ගය මෙයයි. තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙත තම කෘෂි භූග ගෙන යාමටද ගොවි ජනතාව මෙම මාර්ගය භාවිත කරනවා. මාර්ගය සංවර්ධනය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 45ක්. ජේෂ්ඨ මාධ්‍යවේදී එස් තිල්ලේනාදන් මහතා අභාව ප්‍රාප්ත වුණා. වීරකේසරි පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ එස් තිල්ලේනාදන් මහතා තිනකරන් පුවත්පතේ හිටපු කතෘවරයෙකුද වනවා. එම මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ දෙමළ ප්‍රවෘත්ති අංශයේ සහ පාලන අංශයේ උපදේශකවරයෙකු ලෙසද කලක් කටයුතු කළා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කතෘවරයෙකු ලෙසද කටයුතු කර ඇති එස් තිල්ලේනාදන් මහතා FM නාලිකා කිහිපයකම සේවය කර තිබෙනවා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේද කටයුතු කර ඇති මහතා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මේ යන විට 75 වන වියෙහි පසු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස් තිල්ලේනාදන් මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. උඩුනුවර එල්පිටිය ගෙලියොවේ වැඩිහිටි නිවාසයේ නිවාසිකයන් සඳහා දානය පිළිගැන්වීමේ පින්කමක් පසුගියදා පැවැත්වුණා. මේ පින්කම සඳහා එකතු කළ මුදල් මිහිඳු පෙරහරක් සඳහා පරිත්‍යාග කිරීමටද කටයුතු කෙරුණා. දිගන කොළඹ මාර්ගංක 9හි ගමන් කරනාමකින් පිරිසකුයි මෙම පින්කම සිදු කළේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ගුරු සංගමේ රජිත ජයන්ති සැමරීම සඳහා එම විදුහලේ සේවය කර විශ්‍රාමකීය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන්ට පින් පැමිණවීමේ දානමය පින්කමක් පසුගියදා පැවැත්වුණා. ආදි විද්‍යාලීය ආදි ගුරු සංගමේ බෞද්ධ කමිටුවේ දාන අනු කමිටුවේ සම්බන්ධීකාරක ගීතාංජලි ඩයස් ගුරුතුමියගේ මෙහෙයවීමෙනුයි පින්කම පැවැත්වුණේ.
යුදහමුදා නිලධාරීන් පාඨමාලා අංක 72 හි දසවෙනි සංවත්සරයේ වෙනුවෙන් ලේ දන් දීමේ පින්කමක් පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. යුදහමුදා රොහලේ රුධිර අවශ්‍යතා සඳහා මෙම ලේ දන් දීමේ පින්කම පැවැති අතර ඊට හමුදා සමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේ දියත් කිරීමේ උත්සවය කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය 16 වන වරටයි මෙවර සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන්නේ. නායකත්වයේ කාර්යසාධන කළමනාකරණය, සංස්ථාපිත කළමනාකරණය, ආයතනික සමාජ වගකීම් හා පරිසරයේ තිරසර භාවය ඇතුළු නිර්ණායක හතක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමෙනවා. ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ප්‍රදානය දෙසැම්බර් 13 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යන අංශ 6ක විද්‍යාර්ථීන් 1024 දෙනෙකු මෙහිදී උපාධි හිමි කරගත්තා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කල්වින් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. පසරු දෙකේ සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk